පින්වතුනේ දැන් අපි මුළු ජීවිත කාලය පුරාවටම මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මොකද්ද කරන්නේ? ඔබේ හෘද සාක්ෂිය තට්ටු කළා අහන්නේ අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මොකද්ද කරන්නේ කියලා. අපි දම් පූජා කරනවා, බෝධි පූජා කියනවා, කඨින පින්කම් කරනවා, සීල ව්‍යාපාර කරනවා, ධර්ම දේශනා කරනවා, පිරිත් පින්කම් කරනවා. අපි සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මේ පින්කම් සිද්ධ කරලා අපි මොකද්ද කරන්නේ? මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පින්කම් කරලා මෙලව පරලව සැප ප්‍රාර්ථනා කළොත් ඔබේ අකුසල් යටපත් කරලා පින මතු කරලා ඔබේ මෙලව පරලව සැප සාක්ෂාත් කරලා දෙයි. නමුත් ඔබ මෙලව පරලව කිනම් සැපයක් ප්‍රාර්ථනා කළා, ඒ කිනම් සැපයක් ලැබුවා, ඒ සෑම සැපයක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යට සැපයක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මෙලව පරලව සැප බලාපොරොත්තුවෙන් පින්කම් කරයිද, ඒ පින්කම් ආනිසංස සහිතයි, නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියලා. එනම් පින්වතුනි, අපි මේ කරන පින්කම් මහත්ඵල මහානිසංස වෙලා නැහැ. අපි මේ මොහොතේ මේ කරන පින්කම තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ අපේ මෙලව පරලව සැපේ නම්, මැරිච්ච අයට පින් අනුමෝදන් කිරීම නම්, පින්වතුනි ඒ මහත්ඵල මහානිසංස පින්කමක් නම් වෙලා නැහැ. නමුත් ආනිසංස සහිතයි. මියගිය අයට පින් ලැබෙයි, ඔබලාගේ පින ශක්තිමත් වෙයි. නමුත් මේ කිනම් දෙයක් ශක්තිමත් වුණත් ඒ ශක්තිමත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කරගන්නා වූ පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්න. බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා දේශනා කරන්නේ මොකද්ද? සිතේ අලංකාරයේ උදෙසා, සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. මොන සිතටද පින්නතුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද, මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද, ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා පින්වතුන්ලා මේ මොහොතේ මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. කඨින පින්කම්, දාන පින්කම්, බෝධි පූජා පින්කම්, ධර්ම දේශනාමේ පින්කම්, සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. සිහියට නගාගෙන මේ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කළා කියනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියලා. ඒ නිසා ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ පින්කම් සිහිපත් කරගෙන සෑම පින්කමක්ම කායානුපස්සනාව තුල විසිරුවන්න. දැස් පියාගෙන නුවණින් දකින්න, ඔබලා මුළු ජීවිත කාලය පුරාවට මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූභාවය මුල් කරගෙනයි. දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න.
ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අළු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, සාරා සංක කල්ප ලක්ෂ දස පාරමී ධර්මයන් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේ පූජනීය අළු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ ඇටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික දෙතිස් මහා පුරුෂ ලක්ෂණේනු බාහිර සතර මහා ධාතුවක් එකමස්ස භාවේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. පින්වතුනි, මෙවන් උත්තරීතර සංස්කාරයනු වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනු අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයනු ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට ඔබලා මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි. අතීතේ වැඩ හිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝධරා උත්තමාවී ඇතුළු කෝටි ගාණක් අතීත ශාසනවල මහා සංඝරත්නය සිහියට නගාගෙන අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ ආර්ය මහා සංඝරත්නය සිහියට නගා ගන්න. මේ අතීත වර්තමාන අනාගත මේ සංඝ සමාජයේ සෑම සමාජිකයෙක්ම ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකේ අපවත් වීමේදී පූජනීය අළු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න. අතීතේ තාරුණ්‍යේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ රූපය ඒ අශෝධරා උත්තමාවියගේ තාරුණ්‍යේ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අළු ගොඩක් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න. පින්වතුනි, මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු වෙනස් වෙලා යනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු තනිත්‍ය වෙලා යනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට මේ උතුම් දහම් දේශනා කළේ ඔබට ඔබ ඉදිරියේ වැඩ සිටින මේ භික්ෂුවයි. භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මූ වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරයත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි, මේ මොහොතේ අපි මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ තුලින් මහා සංඝයා තුලින් කායානුපස්සනා මතු කරගත්තා. ඊළඟට මේ සෑම පින්කමක්ම ඔබ සිද්ධ කළේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාවෙන් දකින්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඔය සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න, ඔබේ රූපය ලිහන්න, ඔබේ රූපය විවෘත කරන්න, දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට ඔබේ රූපය ගලවන්න. දැස් පියාගෙන මනසින් ඔබේ රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න, ඇටසැකිල්ලක් කරලා. දැස් පියාගෙන ඔබේ ඔය මස ගලවලා අයින් කරලා සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. මස මනි මනසින් ගලවලා අයින් කරන්න. සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. දැන් ඔතන වාඩි වෙලා ඉන්නේ සුදු පැහැට සැකිල්ලක් අට්ටික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ල හොඳින් ඔබට අරමුණු වෙනවා නම්
ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ සිවුරු පිරිකර අයින් කරලා, මේ මස ගලවල අයින් කරලා, දැන් මෙතන ඉන්නේ ඇට සැකිල්ලක්. ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇහුනොත් ඇසුනා කියන තැනදිම ධම්මානුපස්සනාවෙන් ශබ්දය නවත්තලා අට්ටික සංඥාවට එන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. අට්ටික සංඥාවෙන් තොර කිසිම සිතුවිල්ලකට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. අට්ටික සංඥාවට එන්න. දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙනවා. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න මේ දාස් ගානක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි, වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක්. පොඩි ඇට සැකිල්ලක්, ලොකු ඇට සැකිල්ලක්, මධ්‍යම ඇට සැකිල්ලක්, වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක්. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුනා කියන තැනින් නවත්තන්න ධම්මානුපස්සනාවෙන්. දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලම අට්ටික සංඥාවක්. ඔබට මේ සියල්ලම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ මේ මුළු මධ්‍යම පලාතම අට්ටික සංඥාවෙන් දකින්න. මේ මධ්‍යම පලාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක්. ඇට සැකිලි ලක්ෂ ගානක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ මධ්‍යම පලාතේ. පොඩි ඇට සැකිලි, ලොකු ඇට සැකිලි, මධ්‍යම ඇට සැකිලි, ඉඳගත් ඇට සැකිලි, නිදාගත් ඇට සැකිලි, ඇවිදින ඇට සැකිලි, මධ්‍යම පලාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක්. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන ශබ්දේ. එකම සංඥාව අට්ටික සංඥාවයි. ඔබට දැන් මුළු මධ්‍යම පලාතම අට්ටික සංඥාවක්. ඔබට මුළු මධ්‍යම පලාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර, උතුරු මැද, වයඹ, බටහිර, බස්නාහිර, සපුරගමුව, දකුණ, මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක්. කෝටි දෙකකට වැඩි ඇට සැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇට සැකිල්ලක්, ඉඳගත් ඇට සැකිල්ලක්, නිදාගත් ඇට සැකිල්ලක්. පින්වතුනි, ඇට සැකිලි කෝටි දෙකක්. ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැනින්ම නවත්තන්න. එකම සංඥාව අට්ටික සංඥාවයි. දැන් ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවක්. මේ මොහොතේ ඔබට සැප වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ මට හොඳින් අට්ටික සංඥා වැඩෙනවා කියලා සැප වේදනා වැදෙන්න එපා. සැප වේදනාවට මුළු ජීවිත කාලේ කොච්චර ඔබට සැප වේදනා ඇති වුණාද, ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ. එහෙනම් මේ මොහොතේ සැප වේදනාවට බැඳෙන්න එපා. ඔය සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්න. මේ වෙලාවේ ඔබට දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන්. අනේ මට තාම අට්ටික සංඥා වැඩෙන්නේ නෑ. මගේ කොන්ද රිදෙනවා, මගේ දණිස් දෙක රිදෙනවා, මට බාහිර ශබ්ද ඇහෙනවා, මගේ හිත විසිරෙනවා. බැඳෙන්න එපා ඔය දුක් වේදනාවට. මුළු ජීවිත කාලය පුරාමට කොච්චර දුක් වේදනා ඔබට ඇති වුණාද, එකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නෑ. මේ මොහොතේ දුක් වේදනාවත් අනිත්‍ය වූ පස්සේ ඇතුරෙන් සකස් වෙන විඳීමක්. ඔය දුක් වේදනාව අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දැකලා එන්න අට්ටික සංඥාවට. පින්වතුනි, මේ මොහොතේ ඔබ තුල කාය, චිත්ත,
ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝම ඔබේ රූපයේ ඇසුරෙන් ඔබ තුළ වැඩෙනවා. අට්ඨික සංඥා ඇසුරෙන් කායානුපස්සනා වැඩෙනවා. සිතුවිලි වල අනිත්‍යභාවය තුළින් චිත්තානුපස්සනා වැඩෙනවා. සැප දුක් උපේක්ෂා අනිත්‍යභාවය තුළින් වේදනානුපස්සනා වැඩෙනවා. ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය තුළින් ධම්මානුපස්සනා වැඩෙනවා. මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝ මේ මොහොතේ වැඩෙනවා. දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාව මුළු ලංකාවම අට්ඨික සංඥාවෙන් ඔබට ආරමුණු වෙනවනම් ඊළඟට මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් දකින්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම දැන් ඔබට අට්ඨික සංඥාවක් කෝටි පෙකෝටි ගානක් ඇටසැකිලි ඔබට ආරමුණු වෙන්න ඕනේ. ලෝකෙ කොහේ බැලුවත් ඔබට ආරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක්. දැන් ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවක් මනුස්ස සංඥාව ලෝකෙන් නිරෝධය වෙලා ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. සැප දුක් උපේක්ෂාවට බැඳෙන්න එපා. වේදනානුපස්සනාවෙන් අයින් කරන්න. දැන් ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවක් ඔබට මුළු ලෝකෙම අට්ඨික සංඥාවෙන් අරමුණු වෙනවනම් ඔබ දැස් පියාගෙන මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාන ඇටසැකිලි සිහිපත් කරලා ඒ සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට මේ මුළු ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුවෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි මේ මොහොතේ ඔබ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතයේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට මුහුණින් දකින්න. පින්වතුනි මේ ඔබ දකින්නේ ධර්මයයි. මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඔබ සතර සතිපට්ඨානයන් තුලින් රූපය නොදැක්කොත් රූපය මමයි කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුල මා සිටිනවා, මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ මට සුන්දර දිව්‍ය රූප ලැබේවා, මනුෂ්‍ය රූප ලැබේවා. අනාගත රූපස්කන්ධය තුල බැසගෙන ජීවත් වෙනවා, සතුටින් ප්‍රාර්ථනා කරනවා. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. ඒ නිසාම අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ දුක ප්‍රාර්ථනා කරනවා, ජාති ජරා ව්‍යාධි මරණ සතුටින් ප්‍රාර්ථනා කරනවා.